හොඳයි සුබ දවසක් කියලා ඔයාලා හැමදෙනාම පිළිගන්නවා මගේ YouTube channel එකට මම SL Ira Pro. ඉතින් අද ඔන්න මේ 2023 අවුරුද්ද 2023 24 අවුරුද්ද ඒ කියන්නේ 2025ට ඩිවිලු ට්‍රේකර් දැන් ඕපන් වෙලා තියෙනවා අපිට ඇප්ලයි කරන්න. රයිට්. ඊයේ තමයි මේක පටන් ගත්තේ. ඉතින් අද මම ඔයාලට ඉක්මනින්ම අරගෙන එනවා මේ වීඩියෝ එක. ඔයාලත් ඉක්මනින්ම මේ වීඩියෝ එක බලලා එමු නැත්නම් මේත් එක්කම හරි ගමන්න ඔයාලගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා මේ ගාමුම්ම සබ්මිට් කරන්න. එතකොට ඔයාලටත් මේකේ ඔයාලට chance එකක් තියෙනවා නම් win කරන්න පුළුවන් වුණොත් ඔයාලටත් ඇමරිකාවට යන්න මෙන්න හොඳ අවස්ථාවක්. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා මොනවද සූදානම් කරගන්න ඕනේ කියලා. ඉතින් මේ වෙනකොට මම හිතන්නේ එහෙම දෙයක්ම ඔයාලා සූදානම් වෙලා ඇති DV lottery එකට apply කරන්න. ඉතින් ඔන්න අද මම application එක fill කරන විදිය මුල ඉඳන් ඔයාලට කියලා දෙනවා. ඔයගොල්ලන්ට මුලින්ම මතක් කරන්න මගේ YouTube channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. ඒ වගේම පහල තියෙන notification bell icon එක click කරලා තියාගන්න. ඊට පස්සේ මම මේ දාන හැම වැදගත් video එකක්ම ඔයාලට ඉක්මනින්ම ලැබෙයි ඔයාලට notification එකට මාර්ගේ. හොඳයි අපි එහෙනම් video එකට ඉක්මනින්ම යමු. මෙතනදී ඔයාලට කියන්න විශේෂයක් තියෙනවා. green card එකට apply කරන application එක ගණිතී ඔයාලා Google search කරොත් එීම ඔයාලට ගොඩක් website වලට යන website තියෙනවා. I think සමහර website තියෙනවා. I think ඒ වලට යන්න එපා. හේතුව තමයි සමහර අය මේ මාර්ගෙන් මුදල් උපයන විදිහකුත් දැන් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ ඒවට රැවටෙන්න එපා. ඉතින් මේ website එකට යන හරියම link එක මම මගේ description එකේ පහලින් දාලා තියන්න. I think ඒකෙන් ඔයාලා යන්නේ ඉතින් හරියටම එතකොට හරියම website එකේ ඔයාලට මේකේ apply කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාලා එන්නේ. මේක තමයි ඒකේ නිවැරදිම website එක. ඉතින් මේ website එකට ආවට පස්සේ මුලින් තියන 2025 introduction. කියන්නේ ඔයාලට විස්තර වළන බලා ගන්න ඕන නම් මෙතන මේ button එක click කරාට පස්සේ ඔයාලට විස්තර සම්පූර්ණ මේ 2025 DV lottery එක සම්බන්ධ හැම විස්තරයක්ම මෙතනින් ඔයාලට කියලා බලා ගන්න පුළුවන්. මම කලින් video එකක් කරා මේකේ හැම විස්තරයක් ගැනම. ඉතින් ඒ නිසා මේක බලන්න අවශ්‍යතාවය නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙතනින් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම photo example. කියන්නේ ඔයාලගේ photo එකක් කොහොමද ගන්න, ඒක crop කරගන්නේ කොහොමද, මේ හැම details එකම මෙතන මේ photo example එකෙන් ඔයාලට ගිහලා ගන්න පුළුවන්. කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ යන්න තියෙන්නේ මෙතන begin entry කියන එක. ඉතින් එතන click කරාට පස්සේ ඔයාලගේ application එකට යනවා. ඒ යන්න ඉස්සෙල්ලා ඔයාලට මෙන්න මේ වගේ ඔයාලට capture එකක් තියෙනවා කරන්න. ඉතින් ඒක හරියට කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාලා එතෙන්ට අරගෙන යන්නේ. right. අපි ඒක submit කරමු. හරි ඊළඟට ඔයාලා අරගෙන යනවා මෙන්න මේ වගේ පළවෙනි application එකේ පළවෙනි page එකට, ඒ කියන්නේ part 1 එකට. හොඳයි මම වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම මේක මේ වෙද්දි මම ෆිල් කරගෙන සම්පල් එකක් ෆිල් කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මම මෙතන මම ඔයාලට ෆිල් කරන විදිය මෙතනින් පෙන්නගෙන මම යන්නම්. විශේෂයෙන් මොකද ඔයාලා මෙතනින් estimate time එකක් තියෙනවා ඔයගොල්ලන්ට. කියන්නේ මේක ෆිල් කරන්නත් සාමාන්‍ය විනාඩි කීයක වගේ time එකක් තමයි දෙන්නේ. ඉතින් විනාඩි 30ක් වගේ 30කට අඩු කාලයකින් තමයි ඔයාලා මේ petition එක ගන්න. ලොකු දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට මේක ෆිල් කරගෙන යන්න පුළුවන්. මං තනි විනාඩි 10න් වගේ මේක ෆිල් කරගෙන ඉවර කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඔක්කොම කියන්නේ ෆොටෝ ටික ඔයාලා ලෑස්ති කරගෙන තියෙනවා නම් ඔයාලට ඒ විනාඩි 10න් වගේ මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන්, සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් මම මේක මේ වෙනකොට ඔයාලට පෙන්වන්න ඕන නිසා සම් එක්සැම්පල් එකක් විදිහට මම නම් ටිකක් ඒ වගේ ෆොටෝස් ටිකක් අරගෙන ඔයාලට පෙන්වන්න ඕන නිසා මේක මම මේ වෙනකොට ෆිල් කරගෙන තියෙනවා. මම කොහොමද ෆිල් කරන්නේ කියන එක මෙතන ඉඳන් මම ඔයාලට කියලා දෙන්න. ඉතින් පළවෙනිටම තියෙන ඔයාලගේ නම සඳහන් කරන්න මෙතනදී. මෙතනදී නම සඳහන් කරද්දී ඔයාලා ලාස්ට් නේම් එක නැත්නම් ෆැමිලි නේම් එක කියලා මුලින්ම දීලා තියෙනවා. එතනදී ඔයාලා පාස්පෝර්ට් එක තියෙන කෙනෙක් නම් දන්නවා පාස්පෝර්ට් එකේ සඳහන් කරලා තියෙනවා ඉස්සල්ලාම ඔයාලගේ වාසගම. ඒ කියන්නේ ඔයාලගේ අපි හිතමු මෙතන සාම්පලයක් විදිහට රත්නායක මුද්‍යන්සේලාගේ. ඉතින් රත්නායක මුද්‍යන්සේලාගේ කියන එක තමයි ඔයාලගේ පාස්පෝර්ට් එකේ මුලටම වැටෙන්නේ. මේක තෙලන්තාවේ එහෙම තමයි සාමාන්‍යයෙන් ෆැමිලි නේම් එකක් වෙන රටවල නම් අගට තමයි වැටෙන්නේ. ඉතින් ඒ නිසා මේක ලාස්ට් නේම් එක කියලා ඒගොල්ලෝ ඉල්ලන්නේ, ෆැමිලි නේම් එක කියලා ඉල්ලන්නේ ඒකයි. ඒ නිසා ඔයාලා මෙතන දාන්න ඕන ඔයාලගේ ඒ වාසකම. ඊට පස්සේ ෆස්ට් නේම් එක කියන එක. ඊට පස්සේ තුෂාර සම්පත් රත්නායක කියලා මම සාම්පල් නේම් එකක් අරන් තිනවා. ඉතින් මේ තුෂාර කියන එක තමයි ෆස්ට් නේම් එක විදිහට දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා සම්පූර්ණම ඉතුරු නම් ටික මේ මිඩල් නේම් එක යටතේ සඳහන් කරන්න ඕනේ. ඒක එහෙම ඔයාලට මිඩල් නේම් එකක් නැත්තම් මෙතන මේ කොටුවක් තියෙනවා. මෙතන මේ කොටුව ටික් එක දැම්මට පස්සේ මේක හයිඩ් වෙනවා. ඉතින් ඒ නිසා මේ පළවෙනි එක විතරක් තුෂාර විතරක් තියෙනවා නම් තුෂාර කියලා දාලා ඔයාලට මේක ඉදිරියට යන්න පුළුවන්. රයිට්. ඊළඟට ඔයාලගෙන් අහලා තියෙනවා gender එකෙන්. එතකොට ඔයා පිරිම කෙනෙක් නම් ඔයා male කියලා, ගෑනු කෙනෙක් නම් ඔයා female කියලා මෙතනින් සඳහන් කරන්න.
එතනින් පස්සේ වාගේ බර්ත් ඩේට් එක අහලා තිනවා. එතන ඉතින් මුලින්ම ඔයාලගේ මාසය අහලා තිනවා. ඊට පස්සේ දිනේ, ඊට පස්සේ අවුරුද්ද, මේකත් හරියටම ඔයාලා සඳහන් කරන්න. ඊට පස්සේ ඔයාලා ඔයාලා ඉපදුණු නගරය අහලා තිනවා. මෙතන අනිවාර්යයෙන්ම ඔයාලා ඉපද වාගේ සමහර විට ඔයාගේ නගරය නගරය එහෙම නැත්නම් ඩිස්ත්‍රික් එක වෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් විදියට කුරුණෑගල. කුරුණෑගල ඩිස්ත්‍රික් එක. ඒ වුණාට ඔයා කුරුණෑගල හොස්පිටල් එකේ නම් ඉපදිලා තියෙන්නේ. කුරුණෑගල නගරෙත් කුරුණෑගල නිසා කුරුණෑගල කියලා මෙතනින් දාන්න. ඔයා ඒක දන්නේ නැත්නම් මෙතනින් ටික් එක දාන්න පුළුවන්. ඔයා නොදැනින්න බෑ. ඔයාගේ උපන්නේ ගත නම් මේ ඔයාගේ උපන් ඩිස්ත්‍රික් එකේ නගරේ ඒ උපන්නේ තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට පස්වෙනි එක යටදී දිනනවා ඔයා ඉපදුණු රට මොකන්ද කියන එක. ඉතින් ඒකත් ඔයා මේක ඇත්තටම ඔයා ඉපදුණු රට ශ්‍රී ලංකාව නම් මොකද මේ වෙනකොට ශ්‍රී ලංකාවට එලිජිබල් තියෙනවා මේ ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්න. ඉන්දියාව වගේ රටවල් වල ඔයා ඉපදිලා හිටියා නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න බෑ. මොකද ඉන්දියාවට මේක දැන් වැහිලා තියෙනවා. ඒ නිසා ඔයා මං හිතන්නේ ගොඩක් අය මේක බලන්නේ ලංකාවේ ඉපදුණු කෙනෙක් වෙන්න ඕනේ නිසා. ඉතින් මම ලංකාවේ ඉපදුණු කෙනෙක් කියලා හිතලා මෙතනින් ඉදිරියට යනවා මේක ශ්‍රී ලංකාව කියලා දාලා. ඊට පස්සේ ඔයාලට මෙතනින් අහලා තිනවා මේ ඉපදුණු රට එලිජිබල්ද කියලා. මේ ඩිවි ලොටරියකට ඇප්ලයි කරන්න ඔය එලිජිබල් ශ්‍රී ලංකාව එලිජිබල් නිසා මෙතන යස් කියලා තියන්න. මෙතන නෝ කියලා දැම්මක් මෙතනින් ඔයාට තව ඉස්තර ටිකක් දාන්න තියෙන නිසා ඔයා ඇත්තටම ඇප්ලයි කරන්න එලිජිබල් නම් ඒ නිසා යස් කියලා මෙතනින් ඉදිරියට යන්න. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එක මේ විදියට අප්ලෝඩ් කරන්න තියෙනවා. මම ඉස්සලා කලින් ඔයාලට කිව්වා වගේ ෆොටෝ එක අනිවාර්ය විදියට අරගෙන ෆොටෝ ටූල් එකට දාලා ක්‍රොප් කරගෙන ඊට පස්සේ ඩිවි ලොටරියකට අවශ්‍ය ෆොටෝ එක කොහොමද ගන්න කියන එක මෙන්න මේ විදියට ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනින් මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම මගේ පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. මෙතනින් ඔයාගේ ගන්න ෆොටෝ එක මේ ඩිවි ලොටරියකට නිවැරදිව අප්ලෝඩ් කරන්න පුළුවන් එකක්ද කියන එක බලා ගන්න පුළුවන්. මේ නිල්පාට මේ අප්ලෝඩ් ඩිව ෆොටෝ කියන තැනට ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එක මෙතනට අප්ලෝඩ් කරාට පස්සේ මේ විදියට ඔයාට මෙතනින් ලෝඩ් වෙනවා ෆොටෝ එක. ඊට පස්සේ මෙතනින් ඩීටේල්ස් ටික වැටෙනවා මේක එලිජිබල්ද නැද්ද කියලා. කියන්නේ ෆොටෝ එක දාන්න අප්ලෝඩ් කරන්න පුළුවන්ද බැරිද කියන එක මෙතනින් මේ කොළපාටින් වැටෙනවා. එහෙම එකක් හරි බැරි වුණොත් මෙතනින් පතු පාටින් ඒක වැටෙන්නේ නැහැ කියලා මේ දාන්න බැහැයි කියලා ඔයාලට වැටෙනවා. ඒ නිසා මෙතනින් ඔයාලට චෙක් කරගන්න පුළුවන් ෆොටෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන් එකක්ද කියලා. හරි. ඊට පස්සේ මෙතනින් මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා මේ ඇඩ්‍රස් එක දාන්න. ඇඩ්‍රස් එක දාදි මේ පළවෙනි එක ඒ කියන එක ඔප්ෂනල් එක නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අතාරින්න. ඊට පස්සේ දෙවෙනි එකේ ඔයාගේ අංකයක් තියෙනවා නම් අංකයක අංකය දාන්න. ඊට පස්සේ ඔයාගේ පාර ඒ කියන්නේ කැන්ඩි රෝඩ් කියන එක මම මෙතනින් දැම්මා. මේක එක්සැම්පල් ඇඩ්‍රස් එකක් මම අරන් තියෙන්නේ. ඊට පස්සේ කිරිබත් කරන ඊට පස්සේ නගරය ඔයාගේ ටවුන් එක මෙතනින් දාන්න ඕන අවසානට. ඊට පස්සේ ඔයාගේ ප්‍රොවින්ස් එක දාන්න. වෙස්ටර්න් ප්‍රොවින්ස් කියන එක තමයි කිරිබත් වලට අහු වෙන්නේ. ඒ නිසා මම ඒක එහෙම දැම්මා. ඊට පස්සේ ඔයාගේ පෝස්ටල් කෝඩ් එක මේකත් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේක ඔයාලා දන්නවා Google එකට ගිහලා සර්ච් කරලා ගන්න. ඒ නිසා ඒකත් මෙතනින් හරියට දාන්න පෝස්ටල් කෝඩ් එක. ඊට පස්සේ කන්ට්‍රි එක ආපහු දාන්න තියෙනවා මෙතන ශ්‍රී ලංකා කියන එකක් දාන්න. ඊට පස්සේ ඔයා මේ වෙනකොට මේ 9 වෙනි කැටතේ ආලා තින්නේ ඔයා මේ වෙනකොට ජීවත් වෙන්නේ මොන රටේද කියලා. ඔයා ලංකාවේ ඉපදුණු කෙනෙක් නම් ඔයා මේ වෙනකොට කොයි මොන රටේ හිටියත් ප්‍රශ්න නැහැ. කියන්නේ එලිබල් මේ ඩිවි ලොටරියකට එලිජිබල් නොවන රටක හිටියත් කමන්න. ඔයා ෆොරියන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා ඉතාලි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා සමහර විට මිඩ්ල් ඉස්ට් රටක ජීවත් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්, ඉන්දියාවේ ජීවත් වෙන්න පුළුවන්, මොන රටේ හිටියත් කමන්න. ඔයා මේ වෙනකොට ජීවත් වෙන රට මෙතනින් දාන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා ඉපදුන රට තමයි ඔයාගේ අනිවාර්යෙන් මේ ඩිවි ලොටරියකට අදාළ වෙන්නේ එලිජිබල් රටවල් වලට. ඒ නිසා මෙතනින් ඔයා මොන රටේ හිටියත් ඇත්ත මේ ඩීටේල්ස් ටික මෙතනින් ෆිල් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ ෆෝන් නම්බර් එක දාන්න තියෙනවා. මේකත් අත්‍යවශ්‍යම නැහැ. මෙතනින් දාද්දි ඔයාලා අනිවාර්යෙන් කන්ට්‍රි කෝඩ් එක දාලා ෆෝන් නම්බර් එක දාන්න. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් එක ඔයා අනිවාර්යෙන්ම මෙතන මම එක්සැම්පල් ඊමේල් එකක් අරගෙන දාලා තියෙන්නේ. ඔයාලගේ හරි ඊමේල් එක මෙතනින් අප්ලෝඩ් මේ ටයිප් කරන්න. ඉතින් ඒක දෙපාරක් ටයිප් කරන්න තියෙනවා කන්ෆර්ම් කරගන්න. ඒ විදිහට හරියට ඊමේල් එක දාන්න. ඊට පස්සේ තමයි වැදගත්ම දේ මේක 12 වෙනි යටතේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම. මෙතනදී ඒගොල්ලෝ ඉල්ලන්නේ අනිවාර්යයෙන්ම අවුරුදු 12ක අධ්‍යාපනය. කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඒ ලෙවල් ලියලා තියෙන්න ඕනේ. ඒ ලෙවල් ලියලා තියෙනනම් විතරයි මේකට ඇප්ලයි කරන්න පුළුවන්. බැරි වෙලාවත් ඔයා ඒ ලෙවල් ලියලා නැත්නම් මේ උඩ දෙක දැම්මොත් ඔයාලට මේකට ඇප්ලයි කරන්න අවස්ථාවක් නැහැ. එතනින් පල්ලෑ තියෙන ඕනෑම එකකින් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ඒ ලෙවල් මේ තියෙන අවම සුදුසුකම තමයි ඒ ලෙවල් ලියලා තියෙන්න ඕනේ. මේරු රිසල්ට් ඇවිල්ලා තියෙනවද ඔයා ඒ ලෙවල් ලියලා තිබ්බත් බෑ. මේ වෙනකොට රිසල්ට් ඇවිල්ලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඔයා ඒ ලෙවල් පාස් වෙලා තියෙනවද? මෙතනින් ඒක ටික් එක දාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාගෙන් ආලා තියෙනවා 13 එක යටතේ ඔයා මැරිඩ් අන්මැරිඩ් කියන. ඉතින් මෙතනදී ඔයා මැරිඩ් කෙනෙක් අන්මැරිඩ් කෙනෙක් නම් ඔයා අන්මැරිඩ් කියලා සිනෙක් කරන්න. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ඔයා මැරිඩ්
ඒ වුණාට ඔයාගේ ස්පවුස් මේ වෙනකොට ඇමරිකාවේ පුරවැසි භාවය නැති කෙනෙක් කියලා මෙතනින් දෙවෙනි එක තියෙනවා. ඊළඟට තියෙනවා ඔව් මම මැරිඩ් මගේ ස්පවුස් ඇමරිකාවේ සිටිසන් තියෙන කෙනෙක් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ එහෙම නැත්නම් ඔයා ඩිවෝස්ද ඒ වගේ විස්තර දෙනවා. ඒ හරි හරිම ඩීටේල්ස් දාන්න. ඔයාගේ ඩීටේල්ස් මොනවා හරි දෙයක් ඊළඟ ඔයා මේක වින් කරලා ඊළඟ ඇප්ලිකේෂන් ෆිල් කරද්දී ඔයාට ඒ දේවල් ඔප්පු කරගන්න බැරි වුණොත් එහෙම ඔයා මෙතනින් ආපහු රිජෙක්ට් වෙනවා. ඒ නිසා මම කලින් අර වීඩියෝ එකෙත් කිව්වා වගේ මෙතනදී ඔයාලගේ හැම වීඩියෝ හැම තොරතුරක්ම සත්‍ය තොරතුරුම දාන්න. ඒ නිසා මම මෙතන මැරිඩ් කියලා දාලා ඉස්සරහට යනවා. ඊළඟට අහලා තියෙනවා 14 වෙනි එක යටතේ ඔයාගේ ළමයි දරුවන් කී දෙනෙක් ඉන්නවද කියලා. දරුවෝ මම මෙතන එක්කෙනෙක් කියලා දාගෙන ඉස්සරහට යනවා. මොකද මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න. ඒ නිසා මෙතනින් මම දරුවෝ එක්කෙනෙක් ඉන්නවා කියලා සඳහන් කරගෙන ඉස්සරහට යනවා. මෙතනින් මේ ඔක්කොම ඩීටේල්ස් ටික හරිනම් ඔයාලට ආපහු මුලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් කන්ටිනියු දෙන්න සමත් තියෙන්නේ. ඊට පස්සේ කන්ටිනියු දුන්නාට පස්සේ ඔයාලා ඊළඟ පේජ් එකට අරගෙන යනවා. මෙන්න මේක තමයි ඊළඟ පේජ් එක, ඒ කියන්නේ පාර්ට් 2 කියන එක. මෙතනදීත් ඔයාගේ ඊට පස්සේ අහලා තියෙන ඔයාගේ ස්පවුස් කේම් ඊට පස්සේ දරුවන්ගේ විස්තර තමයි මෙතන දාන්න තියෙන්නේ. ඉතින් මෙතන ඔයා අර විදියම තමයි නම සඳහන් කරද්දී ඔයාලගේ ලාස්ට් නේම් එකේම නැත්නම් ෆැමිලි නේම් එක මේ විදියටම ඔයාලා සඳහන් කරන්න. මම මෙතන එක්සැම්පල් එකක් විදියට ඔයාගේ ෆස්ට් නේම් එක තියෙනවා චම්මිලා කියලා මම දාලා තියෙනවා ස්පවුස්ගේ නම. හැබැයි මම මිඩල් නේම් එකක් දාලා නැහැ. ඒ නිසා මෙතනට ටික් එක දාලා තියෙනවා. ඒක මම ඔයාලට මේ පෙන්වන්න ඕන නිසා මම මේක නිදිම දැම්මේ. ඉතින් ඔයාලා මේ විදියට ඔයාලට මිඩල් නේම් එකක් නැත්නම් ෆස්ට් නේම් එක විතරක් දාලා මේ විදියට ටික් එක දාලා මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ඔයාගේ උපන්දිනය අර විදියටම සඳහන් කරන්න. ඒ වගේම මේල්ද ෆීමේල්ද කියන එක ඔයා සඳහන් කරන්න. ඊට පස්සේ අර විදියටම තමයි ඒ විස්තරම තමයි තියෙන්නේ ඔයාගේ ඉපදුණු නගරය අහලා තිනවා, රට අහලා තිනවා. කියන්නේ මේක එලිජිබල් රටක් වෙන්න ඕනේ. මේ ස්පවුස් අනිවාර්යෙන් මේක එලිජිබල් රටක ජීවත් වෙන්න ඕනේ, ඉපදිලා තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙතනදී ඒකත් හරියටම සඳහන් කරන්න. ඊළඟට ඔයාලට 13 මේකේ ඊළඟ එකේදී ඔයාගේ ස්පවුස්ගේ ෆොටෝ එකක් මේ විදිහට අප්ලෝඩ් කරන්න තියෙනවා. ඒකත් මේ විදිහට අප්ලෝඩ් කරන්න. මේ ෆොටෝ හදන විදිහ ආපහු මම කියන්න ඕනේ නැහැ. අර විදිහට 3 දෙනාගේම ෆොටෝ එක එක්කෙනෙක් තනියම අප්ලයි කරනවා ඔයාගේ විතරක් නම් ඔයාගේ ෆොටෝ එක නිවැරදිව ලෑස්ති කරලා තියාගන්න. ඒ වගේම ස්පවුස් දරුවෝ ඒගොල්ලොන්ගේ ෆොටෝස්ත් හරි නිවැරදි ආකාරයෙන් සයිස් කරලා ඒ විදිහට හදලා තියාගන්න. එතකොට මෙතනදී මේ විනාඩි 30 යන්නේ විනාඩි 10ක් වගේ ඇතුළත ඔයාලට මේ ඇප්ලිකේෂන් එක කරලා ඉවර කරගන්න පුළුවන්. ඊළඟට ආවලා තියෙනවා ඔයාගේ දරුවන්ගේ විස්තර. ඒකත් අර විදිහම තමයි, නම අර විදිහටම සඳහන් කරන්න. ඒ වගේම උපන්දිනේ මේල්ද ෆීමේල්ද කියලා, ඊට පස්සේ උපන් නගරය රට ඒ විස්තර ටික ඔක්කොම දාලා අර විදිහටම එයාගේ ෆොටෝ එක මේ විදිහට අප්ලෝඩ් කරන්න. රයිට්. මෙන්න ඔයාගේ ඇප්ලිකේෂන් එක මෙච්චරයි. ලොකු දෙයක් නැහැ. මේ ඇප්ලිකේෂන් එක ඔයා දැන් ෆිල් කරලා ඉවරයි. ඊට පස්සේ මෙතනින් කන්ටිනියු කරාට පස්සේ ඔයාට ඕනනම් කන්ටිනියු කරන්න ඉස්සලම් ඔයාට සැකයක් තියෙනවා නම් මෙතන ඔයා සමහර ඒවා මට වැරදි වුණා කියලා, ඒ කියන්නේ දාන ඒවා මොන හරි දෙයක් අඩුපාඩු තියෙනවද කියලා ඔයාට සැකයක් තියෙනවා නම් මෙතනින් අපහු වගේ ෆස්ට් පේජ් එකට ගිහිල්ලා පාර්ට් 1 එකට ගිහිල්ලා ඒ ඩීටේල්ස් හරිද කියලා බලන්න. මේකෙත් ඔයාට බලන්න පුළුවන් පාර්ට් 2 එකෙත් මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ටිකක් හදලා මෙතනින් ඉස්සරහට කන්ටිනියු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඔයාලට අවශ්‍ය නැත්නම් මේක කැන්සල් කරලා දාන්නත් පුළුවන්. රයිට්. කන්ටිනියු කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාලට එන්නේ. මෙතනදිත් ඔයාලගේ සම්පූර්ණ විස්තර ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ දාපු හැම විස්තරයක්ම මෙතනදී සාරාංශයක් විදියට තියෙනවා. ඔක්කොගේම ඔයාගේ විස්තර, ඒ වගේම ඔයාගේ ස්පවුස්ගේ දරුවන්ගේ හැම විස්තරයක්ම, ඇඩ්‍රස් හැම දෙයක්ම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මොනාරි අඩුපාඩුවක් තියෙනවද කියලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ආපෞසරයක් බැරි වෙලාවත් මෙතන මොනාරි අඩුපාඩුවක් තිබ්බොත් ඔයාලට මෙන්න මේ තියෙන බටන් දෙකෙන් ඔයාට පාර්ට් 1 එකට හෝ පාර්ට් 2 එකට ගිහින් ඒ අඩුපාඩු ටික හදලා දාන්න පුළුවන්. රයිට්. ඒ නිසා මෙතනින් ඔයාලා හරිද හැමදේම හරිද කියලා බලලා හරිනම් විතරක් මෙතනින් සබ්මිට් කරන්න. හැබැයි මම මෙතනින් සබ්මිට් කරන්නේ නැහැ. මොකද මම සබ්මිට් කරොත් එහෙම මේක ඇත්තෙම මම ඔක්කොම බොරු විස්තර තමයි මම මේකට දාලා තියෙන්නේ. මොකද ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා තමයි මම වීඩියෝ එකක් කරන්න ඕන නිසා මම බොරු විස්තර ටිකක් දාලා තමයි මම මේක දාලා තියෙන්නේ. ඒ නිසා මෙතන සබ්මිට් කරොත් එහෙම බැරි වෙලාවත් මේක වින් කරොත් එහෙම අපරාධ තව කෙනෙකුට තියෙන chance එකක් තමයි නැති වෙලා යන්නේ. ඒ හින්දා මම මේක සබ්මිට් කරන්නේ නැහැ. හැබැයි මම සබ්මිට් කරලා කරපු කෙනෙක්ගේ විස්තර ටික මම මෙතනින් පස්සේ මම අරගෙන එනවා. කොහොමද මොනවද ඊට පස්සේ එන්නේ, ඔයගේ මොන වගේ දෙයක්ද වට එන්නේ කියන එක මම සබ්මිට් කරපු කෙනෙක්ගේ විස්තර ටික මම ඊළඟට අරගෙන එනවා.
හරි සබ්මිට් කරාට පස්සේ මෙන්න මේ වගේ තමා විස්තර ටික එන්නේ. මුලින්ම ඔයාගේ නම එනවා, ඒ වගේම කන්ෆර්මේෂන් නම්බර් එකක් තියෙනවා. ඊට පස්සේ ඉයර් ඔෆ් බර්ත් කියන එක, ඔයා උපන් අවුරුද්ද එනවා. ඊට පස්සේ ඩිජිටල් සිග්නේචර් එක. ඉතින් මේ විස්තර ටික අනිවාර්යයෙන්ම ඕනේ. ඔයාගේ රිසල්ට් ආවට පස්සේ රිසල්ට් බලන්න අනිවාර්යෙන් මේ විස්තර ටික ඕනේ. සබ්මිට් කරාට පස්සේ මේ වගේ සබ්මිට් කරාට පස්සේ මේ වගේ අනිවාර්යෙන් සක්සස් කියලා මේ වගේ එකක් ආවට පස්සේ ඔයා අනිවාර්යෙන්ම ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම නැත්නම් ෆොටෝ එකක් ෆෝන් එකකින් ෆොටෝ එකක් හරි අරගෙන මේකේ ඩීටේල්ස් ටික හරියට පැහැදිලිව පේන විදිහට ඔයා අනිවාර්යෙන්ම සේව් කරලා තියාගන්න. මොකද අවුරුද්දකින් පස්සේ තමා මේකේ රිසල්ට් එන්නේ. ඒ ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අවුරුද්දකින් පස්සේ තමයි සමහරට මේක නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම පැහැදිලි තැනක එක තැනක නෙමෙයි දෙතුන් පොළකාරී කමන්න ඔයා මේක සේව් කරලා තියාගත්තොත් හොඳයි. මොකද 2024 වෙනකම් මේක සමහරට අමතකලා යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාලා එහෙම නැත්නම් ෆොටෝ එකක් හරි ගාලා ඔයාලා හොඳ මතක ඇති තැනක තියලා තියන්න. ඊට පස්සේ මේ ඩීටේල්ස් වලින් ඔයාලට රිසල්ට් බලා ගන්න පුළුවන්. හරි, එහෙනම් ඔන්න අද වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. මොකද ඔයාලට මම ඉක්මනින්ම අරගෙන ඉන්නම් කිව්වා මේ ඩීවී ලොටරි එක ඕපන් කරාට පස්සේ. ඒ කියන්නේ ඇප්ලිකේෂන් දාන්න පටන් ගත්තට පස්සේ මම වීඩියෝ එකක් ඉක්මනින් අරගෙන ඉන්නම් කිව්වා. ඒ නිසා මම අද වීඩියෝ එක අරගෙන ආවේ. එයින්ද මම දැන් මෙතනින් වීඩියෝ එක ඉවර කරන්නම්. ඉතින් ඒ වගේම මම ඔයාලට මේ ඉස්සරහටත් මේ වගේ වැදගත් ගොඩක් වැදගත් වීඩියෝ ටිකක් අරගෙන ඉන්න තියෙනවා. මට කාලේ තියෙන හැම වෙලාවකම මම ඔයගොල්ලන්ට මෙයාම වීඩියෝ එකක් අරගෙන ඉනවා. වැඩි විස්තර ඕනේ නැහැ. මම මෙතනින් වීඩියෝ එක නවත්තන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඔයාලා මොනවා හරි අදුපාඩුවක් තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට රිප්ලයි එකක් දෙනවා. ඒ වගේම තමයි මං මගේ මේ YouTube channel එක තාමත් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් ඉක්මනින් subscribe කරන්න. ඒත් එක්කම තියෙන notification bell එකත් click කරලා තියාගන්න. ඒ වගේම මම මේ ඊට පස්සේ මම මේ දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට notification එක මාර්ගින් ඉක්මනින්ම ඔයාල ළඟට එයි. right, එහෙනම් වැඩි කතා වුණේ අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරලා. අදට මම මෙතනින් සමුගන්න. ඔයාලා හැම දෙනාටම ජය. මම SL-Ira Pro.